සද්ධාන්ත කෞපරේෂිතී ඔබ එක්තරේ පරමසාරණ ධර්මදේශනා ධර්ම සාකච්ඡා එවැනි ධර්මදා අපේලා සහ ඔබලාට රැකගන්න දෙයක් කියලා. ප්‍රධාන වශයෙන් අපි කියුවා
මොකක්ද? අභිධර්මයේ ප්‍රතිසියයකටම කල්ියක් කියලා කියනවා. විශාල කතාවක් කියලා කියනවා. මේ කල්ියේ තුලින් ඒ කල්ියේ ක්‍රියාවන් ජනප්‍රිය කරවන්න නොයෙකුත් නොයෙකුත් අමුතු විකෘති පූජා විදි හඳුන්වා දෙනවා. ඒ වගේම ආදරණීය මතවාද දෙකක් විස්තර කරලා තියෙනවා මේ කල්ියේ. පළවෙනි මතවාදය තමයි මේ කාලේ ඉඳන් දකින්න බෑ කියන එක. පැහැදිලිව දකින්න හිතුවත් පත්තර. මේ කාලේ ඉඳන් දකින්න බෑ කියන එක. ඒ වගේම තියෙනවා දිවිලෝක යන්නු ඒ විදිහටයෝ ඉන්න දෙයක් වනහල නිවන් දකින්න. මේ ගෝල මොකද තම කමලෝකේ කතාවක් මේක. බුදුදහමේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කරනවා උපත්තනය. යම් කිසි කාලයක විද්‍ය මාර්ගයේ පිළිපදින අනිදාහක දෙවිවර ලැබෙයි කියලා. නැහැද? ඒ වගේම මේ විදිහයි මහා පරිණාම සිත්තේ ඉන්නවා ගැන කියලා තියෙන කෙනෙක්ට එදෙලින් නොකාව. යම් කිසි කාලයක සතුටක්තාවයේ සතියක් වඩන්නේ නම් දුක ලැබෙන්නේ. සතියක් වඩන්නේ නම් අවමතේ අනාගාමී ඵල ලැබෙනවා. කොයි වාසේ සෝවාන් ආර්ථ ඵලය ලැබෙන බලන්න. අවමසේ කනාගාම ඵලය උපුරි වශයෙන් මොහොත් ඵලයේ විපරන්නකෝ. ඉතින් එහෙම නම් විහිතරක ආයතක් තියෙනවද මේ බුදු සමන්තේ ඉදි කරලා ප්‍රකාශ දෙක අවලම් කළා වයනතුක අනුමත් ඇදගෙන කියන්න පුළුවන්ද මේ කාලේ රහත් වෙන දැයි කියලා. හවු කෙනෙක් කියන්නේ එහෙම කියන්නේ නැහැ කියන්නේ කාගේ හරි පොත්පත්වල වාරගෙන අවුරුදු පොත්පත්වල වාරගන්නේ මානවීය පුත්‍රයා මානවීය පුත්‍රයාගේ පොත්පත්වල වාරගත්ත කට්ටිය තමයි කියන්නේ මේ කාලේ රහත් වෙන්න බෑ මේ කාලේ ගෝලම් වෙන්න බෑ යන්න සීලෝකේ කියලා. ඒ සීලෝකේ යන්න කියලා ප්‍රතිපත් විද්‍යාඥයෙක් හරිදාවට යන්න මානවීය පුත්‍රයා කියන්නේ එයා ඉහි බලන්නේ එයා කිසිම වැඩි කරගන්න ඔය නොයෙකුත් විකෘති පූජාවදී මතක තියාගන්න ඇත්තට අවසානයේ මානව සුත්‍රයන්ගේ මානසිකට විකෘති නාම සංඛාර වෙනින් කර ගන්නයි. ඒ මානසිකට විකෘති මහා වෙන්නේ තව කවුරුද කියලා අපාරකේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපි විසින් මේ කල්පවාදී දෙවිව අනන්තා කරනවද නැද? හැම නිසා බොහෝ කී තව කියලා තියෙනවා. විශේෂයෙන්ම උපුල්වාන්සේ ලංකාවේ උපුල්වාන් කියලා අලුතෙන් මතවාදයක් ඉදිරිපත් කරගෙන මම කිව්වා මේ මාතෘකාවේ නම ඔය මතවාදය ගැන අපි කියලා. ඒකත් මම දැන් කියව කවුරුන් මේවා ගැන කිව්වා. ඊට පස්සේ මේවා ගැන ගාමකදෙන ගැන අපි කියලා. ගාමක ඔය මතවාදය ඉදිරිගන්න සාර විස්තර කිව්වා. මම බයිබලුවා කිව්වා මේ කට්ටිය කරන්නේ බොරුවක් කියලා. මම හිතුණා. අද ඒ අය මම දැන් මේක දැකලා දුක්ඛ
රජතුමෝ හසරින් දැකාවට පත් වෙනවා. මහමාය දේවිය සංකමාල විහාරේ කරුවා අසදි කරුවාට තියෙනකට ගයි. ඊට පස්සේ අටි විශ්වත් එක්ක ඉන්නවාදී මොකද ප්‍රශ්න? හරිද? බුදුහාමුදුරුවෝ කියලා ඉස්සෙල්ලා ඉන්නවා කියලා එක්කෝ මාර්ග බලලා මේ දින අත්‍යවශ්‍ය රහත් බවේදී